අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමු වන මම නජිත් මාතරකේ මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සතුස ලොක්කන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි ශ්‍රී ලංකාව මූල්‍ය සහාය ඉල්ලා නැහැ IMF තහවුරු කරයි කුඩු චෝදනාවට මාලේ ජාතිකයා දිවි ඇතිතෙක් දඟ ගැට අදත් පොසිටිව් දහස පණි ඇමරිකානුවන්ට යුක්‍රේනයෙන් පිටවන්නයි දැනුම් දීමක් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපතිවරයාගේ හා ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාල සීමාව තුළ සතුස ආයතනයේ සිදු වූ බවට සැකකිරෙන අයිතා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමගයි වෙළඳ අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව සතුස සභාපතිවරයාගේ සේවය අත්හිටුවා ඇත්තේ අයිතා ගනුදෙනු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා වෙළඳ අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර තිබෙනවා ඒ අනුවයි පරීක්ෂණ නිමවන තෙක් සතුස සභාපතිවරයාගේ හා එහි ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය අත්හිටුවීමට පියවරගෙන තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඊට අදාළ පරීක්ෂණද ක්‍රියාත්මකයි මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තම ආයතනින් ඉල්ලීමක් කරනු මැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද්‍ර තහවුරු කර තිබෙනවා. වොෂින්ටනයේ IMF මූලස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර ඇති බවයි එහි සංනිවේදන අධ්‍යක්ෂ ගැරි රයිස් පවසන්නේ. ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද්‍ර සූදානමින් සිටින බවද පැවසෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳව සමීප අවධානයකින් පසුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. සමාජ වෙනස්වීම් වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් බිහි කිරීම රජයේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය බවට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජාපනී විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන ගිය වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවුණා. ඒ අනුව මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය ඉතිහාසයට එක්වනවා. වවුනියාව මණ්ඩපය 1997 වසරේ ආරම්භ කෙරුණේ ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර පීඨය හා ඉංග්‍රීසි භාෂා ඒකකය ඇතුළත්වයි. මෙම මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නයි දීර්ඝ කාලයක සිට සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයේද ඉල්ලීම් කර තිබුණා. එය සැලකිල්ලට ගත් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උසස් අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන යටතේ නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය හා සහජීවන මධ්‍යස්ථානයේ සිසු අයිතියට පත්කිරීමද සිදුවුණේ ජනාධිපතිතුමා අතින්. තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සමග අදහස් හෝමාරු කරගත් ජනාධිපතිතුමා තමන් ලබාගත් දැනුම තම ප්‍රදේශයට ලබා දීමට හැකිවන්නේ නම් එමගින් උපන් ප්‍රදේශයටත් රටටත් විශාල මෙහෙවරක් සිදු කළ හැකි බවයි පෙන්වා දුන්නේ. අනාගතයේ සිදුවන සමාජ වෙනස්වීම් වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළා. අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මිල වශයෙන් තවත් විශ්වවිද්‍යාලයක් එක්වෙනවා. එය මම හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. අද ලෝකයේ දිහා බැලුවම තරුණ තරුණියන්ට විශාල විවිධ ක්ෂේත්‍රයන්හි අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපි මේ තරුණ තරුණියන් විශ්වවිද්‍යාල හරහා ඒ අවස්ථාවන්ට ඔවුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන දැනුමක් අධ්‍යාපනයක් අපිට ඔවුන්ට ලබා දිය යුතුයි. අපි මේ උසස් අධ්‍යාපනය කෙරෙහි විවෘත මනසකින් බලන්නට ඕනේ. දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ අංශවල ඉගෙනුම ලබන්නට නොහැකි අවස්ථාවක් වෙලා තිබෙනවා. මොකද ගුරුවරුන් එයාට නැති නිසා. අපි ඒ හින්දා තමයි දුරස්ථ අධ්‍යාපනය පිළිබඳව පසුගිය කාලය තුළ විශේෂ උනන්දුවක් අරගත්තේ.
කලාංශයේ ඉගෙන ගත්තත් ඒ දරුවන් විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේදී ඒ විෂයන්ම ඉගෙන ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී රටට අවශ්‍ය සංවර්ධනයට දායකත්ව වෙන්න පුළුවන් හොඳ රැකියාවක් ලබන්නට පුළුවන් අධ්‍යාපනයක් ලබන්නට ඒ ශාස්ත්‍රවලට ඔවුන්ගේ දැනුම දියුණු කරගන්නට අවස්ථාවක් අපි ඔවුන්ට ලබා දිය යුතුයි. උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම ඒ අධ්‍යාපනය ලබා ගන්නට හැකියාවක් ලබා දීමත් අපේ යුතුකමක්. දිනේෂ් ගුණවර්ධන හා ඩග්ලස් දේවානන්ද යන මහතුරු නැතුරු මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරී නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන ලෙසට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇති පසුබිමකයි. කෙසේ වෙතත් පෙර දිනේදී මෙන්ම අද දිනේදීද මෙම සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කරමිනුයි කොළඹ දිසාධිකරණය ඊයේ පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළේ. එම වාරණ නියෝගය නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය සේවා අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙසයි. රජයේ හෙද සේවා සංගමය සහ එහි කැඳවුම්කරු එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන අය වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා. එය ලබන 24 වනදා තෙක් බලපැවැත්වෙන බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ. කෙසේ වෙතත් අද දිනේද රෝහල් ඉදිරිපිට පීඩාවට පත්ව සිටින රෝගීන් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේ මේ ආකාරයෙන්. ඉතින් රෝගීන් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ හොඳටම මේ බෙහෙතුත් නැතුව මොකුත් නැතුව වුණාම ලෙඩු මොකද කරන්නේ මේ කට්ටිය එහෙම කරන එක වැරදිද අයියේ ප්‍රවෘත්ති බලනකොට රවි කුමුදේශ් කිව්වා බොරු ලෙඩු කියලා එන්නේ බොරු ලෙඩුනේ අපි මාසයක් තිස්සේ දැන් මේ කකුල් කඩාගෙන මේ ස්ථානේ දැන් ඇවිල්ලා ඉන්නවා බෙහෙත් ගන්න හොර ලෙඩුනේ අපි හොර ලෙඩු නම් ඇවිල්ලා එන්න කියන්න පෙන්නන්න අපි මේ රස්සාවක් මේ වාඩි දාලාත් ඇවිල්ලා තියෙන බෙහෙත් ගන්න හොර ලෙඩුද ෆයිල් ඔක්කම උස්සන් ඇවිල්ලා තියෙන මේ පෙන්නන්න කාටද මේ හොර ලෙඩුද ඇවිල්ලා තියෙන්නේ මේ වරගන කොහොම වෙලා හරි අපි විතරයි දුක් විඳින අහිංසක මේ මිනිස්සු දුක් විඳිනවා ගොඩක් දුරට ලෙඩුන්ට බෙහෙත් ටික ලබා දෙන්නයි අපි කියන්නේ පාගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ තමයි ඒ වුණාට ඉතින් අනිත් කෙනෙක්ව අපහසුතාවයකට පත් නොකර ඉතින් අපි මේ දවස් 4ක් 5ක් තිස්සේ මේ රස්සියා දෙන මේ වෙල්ලගෙන මැවුම් කපන්නේ කියලා ආවේ ආදත් නැහැ ඉතින් දිනයක් දෙන්නෙත් නැහැ මාර දුකක් තිය ඇත්තට විඳින්න වෙලා තියෙනවා බෙහෙත් දෙන්න හරි වැලක් තමයි බෙල්ලට දාගන්න තියෙන්නේ අද පහමට ආවා දැන් පිටින් ගන්නවා නම් මේ බෙහෙත් වලට 1500ක් විතර යනවා මේ වර්ජනය වැරදි අපි දුප්පත් මිනිස්සු අපිට එදාදා වෙලා බෙහෙත් ටික නැහැ දැන් සතියක් බෙහෙත් නැහැ එළිය ගන්න අපිට සල්ලි නැහැ මේ අතරේ මෙම වැඩවර්ජනේ කිසිදු සාධාරණත්වයකින් තොර වැඩවර්ජනයක් බවයි වෘත්තීය සමිති කිහිපයක්ම මාධ්‍ය හමු පවත්වමින් චෝදනා කළේ යම් කිසි දෙනක සාදාන සේවා අයිතිවාසිකම් පිළිබඳව අරගලයක් කරනවා නම් ඒ අවස්ථාව අපි කවදාකවත් පැහැරෙල්ල නැහැ නමුත් අද මවුන්ට චෝදනා කරන්න කිසිම අයිතියක් නැහැ අපි මේකට සහාය දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපි බැලුවේ මේ වෙලාවේ රටේ මහා විෂයයක් එවැගේම ආර්ථික අහේනියක් තියෙන මොහොතක පුළුවන් තරම් දුර ජන ජීවිත ගැන කල්පනා කරලා සාකච්ඡා සම්මුති මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳාගෙන අපේ එකම බලාපොරොත්තු විදත්තේම අදත්තේමයි. පසුගිය කාලේ දැක්කා ඔය සමහර උත්තේ සමිති නායකයන් ඔය රාජ්‍ය සේනාරත්න මැතිතුමත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරනවා මොකද රාජ්‍ය සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය අමිති විදිහට කටයුතු කරද්දි ඒ මොහොතෙත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් හිටියා හැබැයි ඒ උත්තේ සමිති නායකයන්ට ඒ මොහොතේ ඒ ප්‍රශ්න විසඳන්න මතකයක් තිබුණේ නැහැ ඒ මොහොතේ මේ ප්‍රශ්න ගැන කතා කරේ නැහැ හැබැයි දැන් ඒ ආණ්ඩු බලෙන් ගිලිහුණාට පස්සේ ආණ්ඩු බලෙන් පහ වුණාට පස්සේ නැවත එදා ඒ කතා කරන්න තිබුණ ප්‍රශ්න දැන් මේ මොහොතේ ඉදිරියට අදමින් තිබෙනවා ඒ නිසා අපි දකිනවා මේකේ කිසියම් දේශපාලන ඌමනාවක් තිබෙන බව අපිට හොඳටම පේන්න තියෙනවා සමාජිකයෝ රවට්ටන්න හරි ලේසි අපි සාමාන්‍යයෙන් හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ උගත් කියලා අනේ නෑ උගත් නෙමෙයි අර කම්කරුවන්ට තරංගවත් වෘත්තීය සමිති විඥානයක් නැති පිරිසක් තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සේවකයෝ ඕන බොරුවකට යටත්ව රෝගීන්ට එරෙහිව වැඩවර්ජනය කරන්න පුළුවන් කියන්නේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බල්ලට ගිහිල්ලා බල්ලෝ රජ කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයට ඖෂධ වේදීන් එක්ව සිටීම හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ ලබා දීම ඇනහිට තිබෙනවා. මීට පිළියමක් ලෙස දිවයිනේ සෑම රජයේ උසසැලකින්ම රජයේ රෝහලකින් නිකුත් කරන ලද බෙහෙත් තුණ්ඩුවලටම නොමිලේ ඖෂධ නිකුත් කරන බවයි රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන සඳහන් කරන්නේ. රෝහල්වල වෛද්‍යවරු සේවයේ නියැලෙන නිසා උන්ට ප්‍රතිකාර ලැබීම බොහෝ දුරට සිදු වෙනවා. උන්ට ඒ ඖෂධ තුණ්ඩු ලැබෙනවා. හැබැයි ඖෂධ වේදීන් වැඩවර්ජනය කරන නිසා උන්ට රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගැනීමට හැකියාවක් නැහැ.
මේක නිසා අපි කටයුතු කරා ශ්‍රී ලංකාව පුරා තියෙන රාජ්‍ය ඔසුසල් ජාලය යොදාගෙන එම රජයේ රෝහල් වලින් ලබා දෙන ඖෂධ තුන්ඩු සඳහා මුදල් අය කිරීමකින් තොරව බෙහෙත් ලබා දීම මේ වෙනකොට කරගෙන යනවා. මේ වැඩ වර්ජනයේ පිටුපස තියෙන්නේ ආර්ථික අරමුණක් නෙමෙයි, තාම පැහැදිලිවම දේශපාලන අරමුණක් කියන එකයි අපිට පෙනෙන්නේ. ජනතාව පීඩනයට ලක් කරමින් ආණ්ඩුව පෙරලීමට විපක්ෂය දන්න උත්සාහය යථාර්ථයක් වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. පාරට බැහැල උද්ඝෝෂණ කරන්නේ අපි කම්කරු ජනතාව. ෘතියවේදීන්ට තමන්ගේ ඉහළ නායකත්වයත් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ වෘත්තියට අදාළ ප්‍රශ්න ගැටළු තියෙනවනම් ඒව විසඳ ගන්න තමයි කටයුතු කරන්න ඕනේ. අද සෞඛ්‍ය ශේත්‍රයේ රටේ ජනතාව බොහොම ආදරයෙන් වැළඳගත්ත දෙවිවරු කියන තැනට ඉඳලා සලකන කොට්ටාශයක්. සමන් රත්නප්‍රිය, ඒ වගේම රවි ගුමුදේශන් කියන පිරිස, උගත් බුද්ධිමත් පිරිස, රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා කටයුතු කරන්න ඕන පිරිසක් අද පාරට බැහැලා මේ කොවිඩ් වසංගතය තුළ රටේ මුළු රටේ ජනතාවම දැඩි අවධානයකට පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගන්න හදන්නේ රටේ ජනතාව බිල්ලට දීලා. මේ එකතු වෙලා මේ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා පාරවල් වලට බැහැලා මේ වගේ උද්ඝෝෂණය කරගෙන මේ කරන මේ වැඩ රටේ ජනතාවට තියෙන ආදරයකට නෙමෙයි. කතා කරොත් කතා කරන්නේ දේශ ප්‍රේමය ගැන. හැබැයි කරන්නේ දේශද්‍රෝහි වැඩ. ඉස්සෙල්ලා තමන්ට ආජේශපාලනය කරන රටක් තියෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස නහයෙන් අඬ අපි දකිනවා හැමතැනම ඇවිදිනවා පාරවල් ගානේ මිනිස්සුන්ගෙන් බඩුමිල අහලා. සජිත් ප්‍රේමදාසට බඩුමිල වෙනස් කරන්න පුළුවන්ද? හෙට සජිත් ප්‍රේමදාස මේ ආණ්ඩුව ගත්තොත් අහසින් ඩොලර් කඩාගෙන වැටෙනවද? මේ වහලොකු විපක්ෂ නායකයා කියා ගන්න මේ මිනිස්සයා හම්බන්තොට වරායවල් දෙනකොට කට වහගෙන හිටියා කැබිනට් ඇමති. දැන් මොන්ටසෝරි දරුවෙක් වගේ අඬ අඬ පාරවල් ගානේ ඇවිදිනවා මිනිස්සුන්ගෙන් බඩුමිල කීයද කීයහා. එයා බඩුමිල කීයද කියලා දන්නේ නැද්ද? මේක විහිළුවක්. මේ විහිළුව නවත්තන්න ඕගලන්ට මේ රජේ පෙරලන්න හම්බෙන්නේ නැහැ. මේ රජේ පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හෙරොයින් මත්කුඩු සන්තකේ තබා ගැනීමේ චෝදනාවට වරදකර වූ මාලදිවින් චාතිකේකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. හෙරොයින් ග්‍රෑම් 265ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණ මාලදිවින් ජාතික ලතීෆ් ඉෂු නැවැත්තාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයේ සමත් වුණා. ඒ අනුවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේ. මෙම චෝදනාව එල්ල වී තිබූ තවත් පුද්ගලයෙකු චෝදනාවලින් නිදහස් කිරීමටද විනිසුරුවරයා නියෝග කළා. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශගමන් බලපත්‍රයක් තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති. ශශි වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 11 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැනුම් දුන්නා. ආගමන විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. ඩුබායිහි රැඳී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පානදුර සලිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන ඩිලාන් සමීර නොහොත් අබ්බා විශේෂකාරි බලකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා. ඔහු සමග සිටි තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විශේෂකාරි බලකාය පවසන්නේ. සැකකරුවන් අද පස්සරුවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා. මොරටුව මෝදර එගොටුයන ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂකාරි බලකාය එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී අබ්බාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී නිවස තුළ රැඳී සිටි පුද්ගලයෙකු විශේෂකාරි බලකායට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී විශේෂකාරි බලකා නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. විශේෂකාරි බලකායද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එහිදී අබ්බා තුවාල ලැබූ අතර ඔහු පානදුර මූලික රෝහලට තුරත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. මෙහිදී අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ජීවිතක්ෂයට පත් වූ තෙල්ගේ ඩිලාන් සමීර පිරිස් නොහොත් අබ්බා ඩුබායිහි ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ප්‍රධාන ගෝලියෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ඩුබායිහි සනිඳුගේ උපදෙස් පරිදි ගිලන් රථයකට වෙඩි තැබීම, පානදුරු නගරේ ත්‍රිරුතු රථයකින් 50 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම
ಹೊರಣೆ ಪ್ರದೇಶವೇ ಕಾಂತಾವಕಗೆ ಅತ್ಕಪಿ ಮಾದಿ ಚೋದನಾ ರಸಕಟ ಡಿಲಾನ್ ಸಮೀರ ನೋಹತ್ ಅಬ್ಬ ಅತ್ಯವಶ್ಯವ ಸಿಟಿ ಪುದ್ಗಲೇಕು ಬಬಾಯ್ ಪೊಲೀಸಿಯ ಪವಸಾನೆ මෙම වැටලීමත් සමග පානදුර සලිදුගේ තවත් අපරාධ රැසක් හෙලිකර ගැනීමට හැකියාව තිබෙනවා. කලුතර දකුණ පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයෙකු සුකෝපභෝගී රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සිද්ධියටද සලිදු ඍජුවම සම්බන්ධ වී තිබුණා. එහිදී මත්කුඩු කිලෝ 52කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබුණු අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හික්කඩුව බද්දේකමදී අත්අඩංගුවට පත් වුණා. අද පස්වරුවේ වැටලීම සිදු වූ ස්ථානය මොරටුව මහේස්ත්‍රාත් උද්දාන සුවන්දුරු ගොඩ ස්ථානීය පරීක්ෂණයට ලක් කළා. කොරෝනා මරණ වැඩි වශයෙන් සිදුව ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමට හෝ රෝහල් ගතවීමට යොමු නොවීම හේතුවෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අතර අද දිනේත් කොරෝනා ආසාදිතයන් 1259 දෙනෙකු වාර්තා වුණා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ. මිත්‍යා මතවල එළඹ නොසිට කොරෝනා මර්ධන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබට යම්කිසි රෝග ලක්ෂණයක් තිබේ නම් අනිවාර්යයෙන්ම රෝහලකට ගිහිල්ලා පරීක්ෂණ කරලා තහවුරුවක් කරගන්න, ඊට පසුව වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව පමණක් කටයුතු කරන්න. පසුගිය දින කීපය තුළ මරණවලත් යම්කිසි ආකාරයක වැඩිවීමක් අපට දක්න ලැබෙනවා. මේ උදවිය සමහරක් වෙලාවට මියනතෙක් රෝග නිශ්චය කරගනත් නැහැ, ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබාගනත් නැහැ, රෝහලකට යොමු වෙලත් නැහැ. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සෑම කෙනෙක්ම බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. බොරු ප්‍රචාරයන් නොඑක් නොඑක් මාධ්‍යන්වල ප්‍රචාරය වෙනවා. ඒවායේ කිසිම සත්‍යතාවයක් නැහැ. අපි මේ එන්නත පිළිබඳව කිසිම සැකයක් නැතුව අපි ගන්න කියලා කියන්නේ මොකද රෝහල් පද්ධතියවල රටේ ඉන්න සියලුම විශේෂඥ වෛද්‍යවරුන් මේ තේවන මාත්‍රා ලබාගෙන තියෙනවා. බූස්ටර් මාත්‍රාවෙන් පසු තවත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මුලින්ම දින 14 තිබ්බා, ඊට පස්සේ දින 10, දැන් දින 7. දැන් ලංකාවෙත් වැඩිපුරම සම්පූර්ණයෙන්ම 99%ක්ම තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හා ආශ්‍රිත වන රෝගීන්. එතකොට ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් රෝගය සෑදීම ඉතා ඉක්මනින් සිදු වෙලා ඉතා ඉක්මනින් ඉවර වෙනවා. දින 5ක් පසු වන විට සක්‍රීයව වෛරසය පැතිරවන්නේ නැති බව දන්නවා. ඒ නිසා තමා දින 7 සීමාවෙන් පසුව නැවතත් රෝග ලක්ෂණ නොමැතිනම් සම්පූර්ණයෙන් සුවපත් වී ඇති අවස්ථාවක දින 7කින් නැවත සේවයට පැමිණිය හැකි. සේවයට පැමිණීම සඳහා අවසානයේ එක්සිට් රැට්වත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැනට ශ්‍රී ලංකාවේ අපේ ගයිඩ්ලයින් එකේ හැටියට අපේ එන්නත් කරන්නේ තියෙන්නේ මූලික මාත්‍රා දෙකට අනතුරුව එක් බූස්ටර් මාත්‍රාව ලබා දීම. ඒක තමයි ලංකාවේ එන්නත් කරන්නේ ක්‍රියාදාමය. දැනට ඉන් එහාට යන්න තීරණයක් නැහැ ලංකාවේ එන්නත් කරන්නේ පිළිබඳව. අද දිනේ තුරදී කොරෝනා ආසාදිතයින් 1259 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625804 දෙනෙකු දක්වා ඉහළ ගියා. මේ වන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 15702 දෙනෙක්. කොරෝනා ආසාදිනයේ වීසුවේ ලැබූ සමස්ත සංඛ්‍යාව 594348ක්. අද දිනේ තුරදී කොරෝනා මරණ 31ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 15754ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවකයන් පිරිසක් වර්ජනයක නිරතව සිටියද එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය මෙලෙස පළ වුණා. සෞඛ්‍ය සේවය මේ ලාය වර්ජනයක ඉන්න වෙලාවේ ෆෝසස් එකෙන් කරන මේ වැඩේ ලොකු දෙයක්. මොකද මේ ඇවිල්ලා විනාඩි 5ක්වත් ගියේ නැහැ, ලස්සන්ට පිළිවෙලට වැඩ කරා. මේ වගේ අවස්ථාවක ස්ට්‍රයික් කරන එක හොඳ නැහැ නේද? කියන්නේ මිනිසුන්ට මේ අමාරුම අවස්ථාවක්නේ. මේ කරන සේවාව නම් ඉතින් හරි විශිෂ්ට සේවාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. විරෝධාර රණවිරුවන් මේ කරන සේවය ගැන ගොඩක් සතුටු වෙනවා. වර්ජනය කරලා ඉන්න අවස්ථාවකත් මේ එන්නත ලබා ගැනීමට කරන මෙහෙවර ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ ස්පීඩාරයෙන් කරන ස්ට්‍රයික් එක නිසා රජයේ විසින් මේ ආමිකට බාර දීපු එක ගොඩක්ම පහසුයක් වෙනවා. කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව 1,68,2,496 දිනකට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාවද 1,40,29,704 දිනකට ලබා දී තිබෙනවා. තුන්වන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 59,87,046. සමගින් අපගේ රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.
සිටින්න මී ළඟට Chat and Music විද්‍යාදරයේ කැටි කරගත් අපේ කාලේ